ආසියානු ජනපතේ විලැත්මේ රුපුටින් බලෙන් පහකිරීමට පියවර ගත යුතු බවට ලිතුවේනියාව ජාත්‍යන්තරයේ නිල්ලි මොක් සිදු කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් ලිතුවේනියාවේ විදේශ අමාත්‍ය ග්‍රේබියල්ස් ලෑන්බර්ගිස් ප්‍රකාශ කළේ ලෝකයේ අවදානමකින් මුදා ගැනීම සඳහා පවතින හොඳම විකල්පය මොස්කව් පාලනය වෙනස් කිරීම පමණක් බවයි. අනාගතයේදී බෝල්ටික් කලාපය මෙන්ම බටහිර රාජ්‍යන්ද යම් මට්ටමක අවදානමකට ලක්විය හැකි බව ඔහු පවසා තිබුණා. මෙහිදී රුසියානු ජනපති මෙන්ම ඔහුගේ අභ්‍යන්තර කවයද ලෝකයට තර්ජනයක් මතු කරමින් පවතින බවටයි චෝදනා නගා තිබුණේ. රුසියානු ජනපති විලැද්මීර් පුටින්ගෙන් පසුව පවා ඔහුට සමාන තවත් නායකත්වයක් රුසියාවෙන් බෙහෙවිය හැකි බවද ලිතුවේනියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා. න්‍යෂ්ටික යුද්ධයක් සඳහා අවතීර්ණ නොවන බවට රුසියානු ජනපතිවරයා ඊයේ ප්‍රකාශයක් සිදු කර තිබියදී ලිතුවේනියාවේ මෙම ප්‍රතිචාරය පළ කර තිබීම විශේෂත්වයක්. සෝවියට් පාලනය පැවති යුක්රේනය තම භූමියක් බව විලැද්මීර් පුටින් විසින් ඊයේ දිනය තුල ප්‍රකාශ කර තිබීම ලිතුවේනියාව තර්ජනයක් ලෙස සලකා පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා. මේ අතර යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය අද සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා දැඩි මට්ටමේ රුසියානු ප්‍රහාර යුක්රේනය වෙත එල්ල වූ බවයි. ඩොන්බාස් කලාපයේ සියලුම ප්‍රධාන නගර ප්‍රහාරයන්ට ලක් වූ අතර දැඩි මට්ටමින් නීට ප්‍රතිචාර පළ කළ බවයි යුක්රේනය පවසන්නේ. නගර 15කට එල්ල වූ රුසියානු ප්‍රහාර වලක්වා තිබුණද විවිධ මට්ටමේ හානි වාර්තා වෙමින් පවතින බවද යුක්රේනය පිළිගෙන තිබෙනවා. මේ අතර යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය සඳහන් කළේ යුක්රේන මෙහෙයුම සඳහා යොදවා පවතින රුසියානු බට සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි. මේ සඳහා රුසියානු හමුදාවෙන් 125ක් යොදවා පවතින අතර ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව පෙන්වා දී තිබුණා. රුසියාව ප්‍රමාණවත් මට්ටමේ හමුදා යුක්රේනය වෙත යොමු කළහොත් ජයග්‍රහණයේ වේගය වර්ධනය විය හැකි බවයි පෙන්වා දී තිබුණේ. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ගත වූ පැය 24 තුළ යුක්රේනයේ ඉලක්ක රැසක් වෙත අඛණ්ඩ මට්ටමේ ප්‍රහාර එල්ල කළ බවයි. ඔඩෙසා ඇතුළු දකුණු යුක්රේනයේ කලාප වෙත අධි නිර්වද්‍ය මට්ටමේ මිසයිල් ප්‍රහාර දියත් කළ බවද අනාවරණ කර තිබුණා. යුක්රේන හමුදාවේ ඉලක්ක මුල් කර ගනිමින් ගුවන් ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් දියත් කළ බවයි හෙළි කර තිබුණේ. කළු මුහුදේ සර්ප දූපත අත්කර ගැනීම සඳහා යුක්රේනයේ දරු වැයමද සම්පූර්ණයෙන් ව්‍යර්ථ කළ බව රුසියාව පවසනවා. ගත වූ දින දෙක තුළ යුක්රේනය විසින් සර්ප දූපතේ රුසියානු ඉලක්ක වනසා දෙමු අතර කලාපයේ නාවික බලය තර කර පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. දූපත් කලාපය වෙත පහර දීමට තැත් කළ යුක්රේන ප්‍රහාරක යානා ගුවන් ආරක්ෂණ පද්ධති මගින් වනසා දෙමු බවද රුසියාව දන්වා තිබුණා. මේ අතර යුක්රේන ජනපති විලැද්මීර් සෙලෙන්ස්කි සඳහන් කළේ යුක්රේනය තුළ යුද්ධයක් ආරම්භ කිරීමේ ඓතිහාසික වරදින් රුසියාවට ගැලවිය නොහැකි බවයි. මෙම යුද්ධයේ ජයග්‍රහණය ලැබීමට රුසියාවට ඉඩක් ලබා නොදෙන බවද ඔහු පැවසුවා. මැයි මාසයේ මැද භාගයෙන් පසු රුසියානු හමුදා ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් අරඹන බවයි යුක්රේන ජනපති අවධාරණය කළේ. මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුසියාව විසින් යුක්රේන යුද්ධය නවතා දමන තෙක්ම අඛණ්ඩ මට්ටමේ සම්බාධක පැනවීම කටයුතු කරන බවයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළේ නව සම්බාධක යටතේ රුසියානු ආර්ථිකය තවදුරටත් ගැටලුවකට ලක්වන බවයි. මේ අතර ජපානය විසින්ද රුසියාව වෙත තවදුරටත් සම්බාධක දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න. Thank you.